किसी मुद्दे के पाकी हुआ एना मात करने तुम सुनी एक बार अक मामा होया गा वह अपराध परीक्षक के तुम्हारे नहीं था वो आठ मात कर दी बिल्ला ने एक ने मी दो मिनट का तुली इन्होंने सर Hey, sir. What man call kala kiwa ne do minjun ki case ke bahar ganna hai kira. Ai mata kiwe natte. Man kiyanne therenne nadda? E Thangun hospital ekata inne mage area eke. E kohomada? Hema ekak ne. Do minjun palane sare athuru dahangunu hotel e mage bala pradeshayata ayi thi. E kiyanne man thamai mekata atha gahanna one moolika kena therunada? Ow. Eka nan ehema thamai. E vitarak neme api do minjun gana hoya gatta karana godak thiyena. ඒ නැතත් මේ කේස් එක ගැන මට මෙයාගේ යාළුවගෙන් ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. තව මෙතන හොරෙන් උතහාගෙන ඉන්නවා. හේ ටිකක් පරිස්සම් වෙනවා. ඒක නෙමෙයි මට මේ කේස් එක හැන්ඩල් කරන්න පුළුවන්. ඔයා බය වෙන්න එපා. මුලින්දම මම මේක හිටපු හින්දා මම මේක කරන්නම්. මෙයන් පත්‍රකාරට ගිහින් නේද කියලා මම බලන්නම්. ඔයා මගේ පස්සෙන් එන්න. Ah
මේක අසං කළ දෙනවද? එයා මේ වෙලාවේ හරි බිසි. අච්චා. ඇත්තටම සුපිරි බලයකින් දුව අතුරුදම් වෙන්නේ. සමහරු නම් ඒක මායාවක් කියලාත් කියනවා. එයා එච්චර කැමති නෑ ඔයාට අසං කරන්න. අසං කරන්න බැරි නම් ෆොටෝ එකක් හරි දෙනවද? කමක් නෑ. අතටවත් දෙනවද? අතටවත් දෙන්නේ මොකටද? ඇයි එහෙම කරන්නේ? ඇත්තම කියනවා නම් අප බබා ඔයාට ගොඩාක් කැමති. සුපර්මෑන් කියලා හිතාගෙන ඉන්න බබාලා ඉන්නවද? ඔය කසාත බඳලා. අත්සන් කරන්න. එයාගේ බබාලා කැමතිලුනේ. ඊඩියා කාරුණන් කවුරුත් පේන්නේ නැහැ. ජොන්සන් ඊට දැන් ඉතින් යන්න පුළුවන්නේ? යන්න බෑ මට එකටම ඉන්න ඕනේ. මේක පොලිසියක් නිසා පාක් එකක් නෙවෙයි. අතපය පැටලගෙන මෙහෙම යන්නේ කරන්නේ නැහැ නේ. ජනගමන් ගෙදර ළඟින් දාගෙන යන්න මට බෑ චොන්සන් ඊ දැන් ඔයා මොනවද කිව්වත් මට යන්න බෑ මල් ළඟින් ඉන්න ප්‍රශ්න කරන කාමරේ ළඟට වෙලා මම බලාගෙන ඉන්න හොස්පිටල් එකේදී තනියම ප්‍රතිකාර කරන්න ගියා අවසර නැතුව එහෙම කරන්න ගිය එක වරදක් කියලා දන්නේ නැද්ද ඒක හරි ඒ වුණාට සොන් ඊ වෙලාවේ හිටියේ කොඩක් බරපතල තත්වයක පොඩකරි පරක්කුණා නම් එයාගේ ජීවිතේට අනතුරක් වෙන්න තිබ්බා. ඒ වගේම ප්‍රතිකාර හොඳට කෙරෙච්ච නිසා එයාගේ පණ බේර ගන්න පුළුවන් වුණා. හදිසි අවස්ථාවක් ඉදන් එහෙම කරේ. මෙයාගේ තුන් හිතකවත් වෙන කිසිම අරමුණක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ කේස් එකේ බලපතලකම අඩු වෙනවා. අනිවාර්යෙන්. ඒ වුණාට තව ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. ඈ රෙස්ටුරන්ට් එකේ දේපළ වලට හානි කිරීම. ඒකට මොකද කියන්නේ? සෑහෙන වටින 312ක් කඩලා මේසවලට හානි කරලා. ඒ විතරක් නෙමෙයි වාඩි වෙන පුටු රෙස්ටුරන්ට් එකට ලොකු අලාභයක්. ඒ කිසිම කෙනෙකුට හීරීමක් ඔත්ලා නැහනේ. ඒක නිසා මේ වෙච්ච දේ මං හිතන්නේ සුළු දෙයක්. ඇත්තද? එහෙනම් හරි වාසනාවන්තයි දෝමින්ජු. එතකොට අපිට අයිතිකාරයත් එක්ක මේ ගැන කතා කරලා වන්දියක් ගෙවල ගොඩින් විසඳගන්න පුළුවන් වෙයි නේ? හැබැයි තව එකක් තියෙනවා. ඊජේ කන්ට පහර දීම. හැබැයි මිනිහ නොගා ඉදලත් බෑ. දැන් ඔකල මොනවද කරන්නේ? පේන්නේ නැද්ද? මේකේ බරපතලකම අඩු කරනවා. ඩොමින්ජුන්. ඇයි එහෙම දෙයක් කළේ? මොනව ගැනද කතා කරන්නේ? හයන් වගේ. හන්සොජින් වගේ. ඔයා එක එක විදිහ නම් වලින් පෙනී ඉඳලා ආරක්ෂා කරගත දෙයක් තිබුණා. ඒත් මොහොතක් ඇතුළතදී හැම දෙයක්ම වතුර යන විදිහට මෙහෙම කළේ ඇයි කියලා හිතා ගන්න බෑ. ඔබතුමන්ලට තමන් වෙනුවෙන් කවුරු හරි ඇතිනේ. මගේ ජීවිතේටත් එහෙම කෙනෙක් හම්බ වුණා. එයා නැති වෙලයි කියන හැඟීම මගේ හිතට දැනුණා. ඒ වගේ වෙලාවට මගේ පියවි සිහ නැති වෙලා යනවා. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම මං කරනවා. එහෙම කරන්නේ මං කැමතිම කෙනා ආරක්ෂා කරගන්න ඕන නිසායි. කොයි කාටත් ඒ වගේ කෙනෙක් ඇති කියලා මං හිතනවා. ඒ වෙනුවෙන් රණ්ඩු වෙන එකත් සාමාන්‍යයි. ඒක හැඟීමක්. හැඟීමක්ම වචන වලට පෙරලන්න බෑ. අවකාශය හරහා අනේ නිකන් විහිළු නොකර ඉන්න. එහෙම කරන්නේ ඒගොල්ල මැජික් කාර්යෝ කියලා හිතුවද? ඇත්තටම ඒගොල්ල තාම ආවෙ නෑ. ගෙදරයිද කියලාත් විශ්වාසයක් නෑ. අනේ මන් දන්නේ. ඒක මේ මොකද කරන්නේ? ඒක තැනකට ආවේ. මේකිනම් මම මින්ජු ගයියා. අම්මා, අයිනසුක් මෙහෙම හදන්න එපා.
මටනම් මේ කැමරහයි. ඇත්තටම මේ කෙල්ලට හරියට කැමරා ටිකක් උයා ගන්නවත් බෑ. ඒ උනාට කට බලන්න එපා. දෝ මැනේජර් හයිද? මොකද්ද? මං ඇහුවි සුප් එක ගැන. අනන්තින් පියුමා එවිතින් තරු කුමරා. මොනවද මේ? ඇත්ත කියනවා දෝ මැනේජර් කවුද? මොකද්ද? ටීවී වලයි පත්තර වලයි කොච්චර කිව්වත් මම විශ්වාස කළේ නෑ. ඒත් මං දැන් දැක්කා. කොහොමද ඇතුළට ආවේ? මට නම් බය හිතෙනවා දෙයියනේ. බය වෙන දෙයක් නැහැ. මං පස්සේ කියන්නම්. එයා 아무ත කෙනෙක් නම් මොකද කරන්නේ? යුන්ජේත් මේක නම් මොන හරි දන්නවා. කියන්න නැත්තම් මං එයාගෙන් අහගන්නම්. අම්මේ. මම මේ ලෝකේ ආදරය කරන එකම එක්කෙනා තමයි එයා. කලින් හිටියෙත් නෑ. ඉස්සරහට ඇත්තෙත් නෑ. හැබැයි එයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියන එක ඇත්ත. එයා මං ආදරය කරන කෙනා කියලා හිතලවත් ඔයාට පුළුවන් නම් අපිට කෑමක් ලෑස්ති කරන්න. මොනාද තියෙන්නේ? මාළුත් තියෙනවා. අපේ දෝමින්චත් කෑම. ඇයි? ඔයා විතරද කන්නේ ඉන්නේ? කැමැත්තකින් දෙනව නෙවෙයි. ඒ වුණාට අමුත්තන්ට සලකන් දෙපේ. එහෙම හිතුවට සතුටුයි. මටත් අද රසට කන්න පුළුවන් වෙයි. ඇත්තද? දෝමින්චු අපේ පවුලේ හැමෝම මෙහෙම එකතු වෙලා කැම කන්නේ. අවුරුදු 12කට පස්සේ. ඒයි. ඇයි ඔයා ඕවා විතරක් කන්නේ? බතුත් බෙදාගෙන කන්න. මං කැමති විදිහනේ. බතුත් බෙදාගෙන කන්න යුන්ජි. හායේ. අම්මා අයිනසුක් මෙහෙම හදන්න එපා. මට නම් මේ කැමරහයි. ඇත්තටම මේ කෙල්ලට හරියට කැම ටිකක් උයා ගන්නවත් බෑ. ඒ උනාට කට බලන්න එපා. දෝ මැනේජර් හයිද? මොකද්ද? මං ඇහුවේ සුප් එක ගැන. पौलिया මම එකට කැම කාපු පළවෙනි වතාවේ එක කොහොම වුණත් ජොන්සන් ඊයක පෞලියා ඔක්කොම එකට ඉන්න එක ලොකු සහනයක් මට වුණෙත් ඒ දෙමයි දිගට මේගොල්ලොත් එක්ක ඉන්න මොනෝ හිතන්නේ දැනටම ගොඩක් රෑ වෙලානේ තියන්නේ ටැක්සි වල කාර වැඩි වෙන කලින් යන්න වෙයි නේද අහ ඔව් ඇත්ත තාතගෙන් එන්න නඳුව ඔයාට යන්න අදහසක් නැද්ද ඇයි මාත් යන්න ඕනේද දැන් මොනවද කරන්නේ කියලා අහන්නේ දැන් මින්ජුන් අයියා ටිකක් නිදාසෙ ඉන්න දෙන්න අපි මෙහෙ ඉන්නවනේ ඔයාත් යන්න අම්මා එක්කම මම ඔයාගෙන් තමයි ගොඩක්ම කරදරේ මම මොනවද කරේ ඔයා කොයි වෙලේ බැලුවා දෝ මින්ජුන්ගේ පස්සෙමයි ඔයා කිව්ල දෙය තංගෙන්නේ ඇයි මින්ජුන් අයියා ඔයාගේද අගිරත් තම ඔයාගේ කියලා හිතුවද දැන් යන්න කරදර කරන්න නේතෝ අනේ මන්දා මේ ළමයා මොන නැකත කීපදිලාද කියලා මට පේන්නේ වැඩියෙන්ම කරදර කරන්නේ ඔයා ගෑනු ළමයේ කොයිට වැඩිය සංවරව හැසිරෙන්න ඕනේ නැත්තම් එපා වෙනවා මල් ලස්සන නිසා එහෙම වෙන්නේ නැහැ එහෙම නේද දෝ මින්ජු දෝ මින්ජුන් නැකත් ගිවිසුමක් අසං කරනවද එයාගේ මොන ප්‍රසිද්ධියකටද මෙතන ප්‍රසිද්ධිය කියන එක නෙවෙයි ප්‍රශ්නේ අම්මේ එයාට මේ අවකාශය හරහා යන්න පුළුවන් කියන එක මේ ලෝකේ තියෙන හොඳම මැජික් එක හැමෝටම පුළුවන් දෙය දේවල් කරන්න අනන්තින් පියුමා එවිතින් තරු කුමරා
තියන්න. ගොඩාක්ම ලස්සන පින්තූරේ තමයි අපි ඔතනින් තියන්නේ. මට වැඩ ගොඩක් තියෙනවා. ඇයි කෝල් කළේ? බලන්නකෝ අම්මා. ඔයා දැකපු නැති දවස් ටිකට ගොඩාක් ලස්සන වෙලානේ. මොකද්ද වැඩේ? මං හොඳට කල්පනා කරලා මේ තීරණේ ගත්තේ. ඇත්තම කියනවා නම් සොංගි ආපහු මේ ශේත්‍රයට ගන්න උදව් කරන්නයි මට ඕන. මං නිදා ගන්නවත් නැතුව රෑ පුරාම කල්පනා කරනවා. ඔයා දන්නවද? මොකද්ද කරන්න ඕන කියලා? මොකද්ද කරන්න ඕනේ? මගේ අතල්ල ගන්න. අපි අලුත් ගමනක් යන්න ඕන. අලුතෙන් ගමනක් යන්න? ඇයි සොංගි එක්ක තිවිච්ච ගිවිසු බාවලංගු වුණානේ? දැන් අන්කෝඩිනේට් කියන විදියට වැඩ කරලා වැඩක් නැහැ. මම එහෙම කිව්වද? නෑ නෑ. එහෙම අවලංගු වෙලා නැහැ. අතාරින්න. මට කරන්න ගොඩක් වැඩ තියෙනවා. හරි හරි ඔම වාඩි වෙන්නකෝ. සොංගි එක කලින් කතා කරගත්තු විදියට ගිවිසුම අස්සම් කරමු. කැමතිනේ? ඉන්න. මේ මොකද්ද? ගිවිසුම? මේ සොංගීගේ කතද? මේක එයාගේ නෙවෙයි. ඕක දෝමින් ජුන්ට හදපු ගිවිසුමක්. එයාගේ ෆෝන් නම්බර් එකක් මගේ ළඟ නැහැනේ. මොනවා? දෝමින් ජුන් එක්කත් ගිවිසුමක් අසන් කරනවද? ඇයි එයාගේ මොන ප්‍රසිද්ධියකටද? මෙතන ප්‍රසිද්ධිය කියන එක නෙවෙයි ප්‍රශ්නේ අම්මේ. එයාට මේ අවකාශය හරහා යන්න පුළුවන් කියන එක. මේ ලෝකේ තියෙන හොඳම මැජික් එක. හැමෝටම පුළුවන් ඔය දේවල් කරන්න. ඒකත් එහෙමද? දෝමින් ජුන් වටින්නේ ඒක හින්දා. දැන්නේ තේරුණේ. අපේ සොංගීව ජනප්‍රිය වෙලා ඉන්න කාලේ ගිවිසුම් අස්සන් කළා ළඟ තියාගෙන වැඩගත්තේ ඕක තමයි. කාලේ ඉවර වුණාම වැඩක් ගන්න බැරි වුණාම පාරට ඇදලා දානවා. මම මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන ඒජන්සියක් හොයාගන්න. මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන ඒජන්සියක් හොයාගන්න. අම්මේ මගෙන් වැරද්දක් කියුණා සමා වෙන්න. අනේ සමා වෙන්න. ඇයි ඔච්චර මුරණ්ඩු? මං ගිහින් දාන්නම් කියලා කිව්වනේ. දැන් දෝමින්ජෝ ෆිල්ම් සෙට් එකට ආවොත් එතන හවුල් ජාලයක් වෙයි. ඒ නිසා මං තනියම යන්නම්. ඒකද? එහෙම නැත්නම් මං අර අකමැති සීන් තියනවා කියලා කිව්වනේ ඒ නිසාද? එහෙම දෙයක් නෙවෙයි. ඒ වගේ ඒවා තියනවනම් වෙන කෙනෙක් දාලා කරන්න කියන්න. සොංගි. ඕකේ. ඉතින් ඔයාට කොහොමද සොංගි? බලන්න. ඔයා හොඳටම කෙට්ටු වෙලානේ. මේ දෝමින් ජුම් පස්සේ ගිහලා එයා වගේම කෙට්ටුණාද? මොකද්ද ප්‍රශ්නේ? මං ආවේ සොංගිව ෂූටින් තියෙන ලොකේෂන් එකට එක්ක යන්න කියලා. දෝමින් ජුන්ට තාම එළියට යන්න අමාරුයිනේ. මොකද අදත් ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒක නෙමෙයි, ඔයාගේ හෑන්ඩ් ෆෝන් එක නැති වුණානේ. මේ මොකද? මං කොහොමද දෙක කරගන්න හිටියේ? නම්බර් එක වෙනස් කළා. අන්තිම ටික මගේ වගේ. ඒක නම් ගොඩක් හොඳයි. මට මගේ එක හැමතිස්සෙම අමතක වෙනවනේ. ඔයාගේ එක විතරයි මතක තියෙන්නේ. මම පර්ස් එක දාලා ඇවිල්ලා. ඕම් පොඩක් ඉන්න. ඇයි බය වුණාද? නෑ. එහෙම කොටද? මං හැමදේම අතහැරලා දාලා නෙවෙයි ඉන්නේ. දැන් සොංගි වට ගොඩක් කැමතිනේ. ඒකයි මෙහෙම සද්ද නැතුව ඉන්නේ. ඒ වුණාට අතහැරලා දාලා නෑ. කවදා හරි දවසක ඔයා සොංගිව දාලා මෙහෙන් අතුරුදහන් වෙලා ගියොත් එහෙම එදාට ඔයා බලන්නකෝ. ආයෙ සොංගිට කවදාවත් මාව අතහැරලා යන්න ඉඩ තියන්නේ නෑ. අන්න ඒක ඔයා හොඳට මතක තියාගන්න. සොංගි, ඔයා දන්නවද අපේ අයියා ගැන? දන්නවා. ආන්න හම්බුණා. ඔයාට එයා නිසා ගොඩක් කරදර සිද්ධ වුණා. මට සමා වෙන්න. හා කිව්. ඔයා සතුටින් ඉන්නවා වගේ පෙන්නුවට ඇත්තටම ඔයා සතුටින් නෙවෙයි නේද ඉන්නේ? මටත් එහෙම තමයි. හොඳට කාලා බීලා සතුටින් වගේ හිටියත් හදවතින් මං හුඟක් දේවල් ගැන හිත හිත දුක් වෙනවා. ඇයි, මොකද්ද ප්‍රශ්නේ? මට දැනෙන්නේ
මං යරෙන් නවිතමම සතුටින් ඉන්නවා කියලා. ගොඩක් කාලෙකින් නේද? ඔයා නිසා ගොඩක් කලබල ඇති වෙලානේ. රිපෝටර්ස්ලත් ඇවිල්ලා. එදා ඉඳන්ම මං ප්‍රවෘත්ති මවනවනේ. හැමෝම හොයන්නේ ඔයාව නෙවෙයි ඔයාගේ මැනේජර්ව. දොමින්ජුන් ආවේ නැද්ද? ඔයා මොකටද එයාගෙන ඔය තරම් උනන්දු වෙන්නේ? ඔය සිද්ධිය හින්දා අපේ අධ්‍යක්ෂකතුමාටත් කතන්දර හැදිලා. ෆිල්ම් එක ප්‍රොමෝට් කරන්න කතන්දර පත්‍ර ඕනවලු. මං නිසා එහෙනම් ඔයාගේ පළවෙනි චිත්‍රපටිය ජනප්‍රිය වෙයි. එකපාරටම ස්ක්‍රිප්ට් එකත් වෙනස් වෙලා මේන් කැරක්ටර් එක ඔයා වෙලා. තව මොන මොන වෙනස්කම් වෙයිද දන්නේ නැහැ. මෙච්චර කාලයක් මම නොකරපු දේවල් මම මේ චිත්‍රපටියෙන් කරගන්නවා. අහ. ඇයි? අවුරුදු 15ක් තිස්සේ කරන්න බැරි වෙච්ච ඒවා දැන් කොහොමද කරන්නේ? ඒක හින්දා නෙවෙයි. හනියුරාගේ ප්‍රශ්න විසඳිච්ච හින්දා තමයි ඔයාගෙන හැමෝටම දුක හිතලා තියෙන්නේ. අනික ඩොමින්ජුන් උදව් කරපු නිසා තමයි ඔයාට හැම ප්‍රශ්නයක්ම විසඳගෙන ඉස්සරහට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔයා මං ගැන හොඳට කියවලා තියනවා වගේ. මේ දවස්වල නිතරම ඇහෙන්නේ මං ගැනනේ. ඔයත් ඒවට කමෙන්ට් කරනවද? මට අපහාස කරන අයට මම නීත්‍යානුකූලව පියවර ගන්නවා. ඔයත් ඒ දේවල් වලට සම්බන්ධ නම් වහාම මේව නවත්ත ගන්න. නැත්තම් පසුතැවෙන්න වෙයි. මං මොනා කරාටද? ඔයා ඒවට සම්බන්ධ නැද්ද? නැහැ. මම මේ සොන්ගී ගෙදර නැති වෙලාවක් බලලා ඔයත් එක ටිකක් කතා කරන්නයි හිටියේ. ආ ඇත්තද? ඇත්තටම යුන්ජේගෙන් තමයි මම මේ කතාව දැනගත්තේ. ඒ වුණාට ඒක කොහොමදවත් විශ්වාස කරන්න අමාරුයි. ඔයා ඒලියන් කෙනෙක්? ඩොමින්ජෝ. ඔමින්නේපා. ඩොමින්ජෝ.